වියසතියේ වාට එතකොට දැන් ඔයාලා දන්නවා විශාල සංඛ්‍යාව හොයන්නත් දන්නවා කුඩා සංඛ්‍යාව හොයන්නත් දන්නවා දැන් ඔයාලට ඉගෙන ගන්න වෙන්නේ සංඛ්‍යා පටිපාටිගත කිරීම නේද ඒකෙත් අපි පොඩි කොටසක් කරා එතකොට අපි අද කරමු ඔව් අහන්න පුතා කුඩා සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාව දක්වා සංඛ්‍යා පටිපාටිගත කරනවා නේද අපි මේ වැඩේ අද කරමු හරි එහෙනම් අපි මාතෘකාවක් ලියාගනිමු හරි හරි ඉතේ වල තිබ්බා ඔව් එහෙනම් මාතෘකාව ලියමු අපි කුඩා සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාව දක්වා සංඛ්‍යා ටිකක් දිගයි මාතෘකාව නමුත් මේ වචන දැනගන්න ලියන්න ඕන ඔයාලා හොඳේ කුඩා සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාව දක්වා සංඛ්‍යා පටිපාටිගත කරමු එතකොට පුතේ ගිය සතියේ ඔයාලට මතකද මම සංඛ්‍යා තුනක් දුන්නා අර ඒ දුන්නේ නාට්‍යයක් බැලීමට සිකුරාදා සෙනසුරාදා ඉරිදා යන දින තුනේදී ඒ නාට්‍ය ශාලාවට පැමිණි නරඹන්නන් සංඛ්‍යාව තමයි ඒ දුන්නේ මම. තේරුණාද? අපි අද ඒ වැඩේ නැවත කරමු. සිකුරාදා කියන දවසේ පැමිණියා මේ සිකුරාදා මේ නාට්‍ය බැලීමට පැමිණිලා තිබුණා 2318. සිකුරාදා 2318 පැමිණියා. ලියා ගන්නකො. සෙනසුරාදා සෙනසුරාදා ආව පුතේ මේ නාට්‍ය බලන්න 3026ක්. අහගෙන ඉන්න හොඳද? දැන් මම කියන දේ හොඳට අහගෙන ඉන්න. දැන් මම කියන්න නම් ලියන්න කියලා කියනවා. මේ ඒක නිසා පාඩමේ ඉන්න ඕන වෙන වෙන වැඩ කර කර ඉඳලා ඉන්න අය තමයි අහන්නේ. ලියන්න ඕනද? දැන් මකන්නද? දැන් ලියන්නද? නේද? එහෙම බෑ. පාඩමේ දිගටම ඉන්න ඕන. හරි. සිකුරාදා මේ නාට්‍ය බැලීමට ඇවිල්ලා තිබුණා 2318ක් සෙනසුරාදා 3026ක් නේද ඉරිදා 1965ක් ඇවිල්ලා තිබුණා මේ නාට්‍ය බැලීමට දැන් පුතේ අපට උමනා වෙන්නේ අඩුම නරඹන්නන් සංඛ්‍යාවක් පැමිණි දවස කවදද අඩුම නරඹන්නන් සංඛ්‍යාවක් පැමිණි දවස ඉරිදා උන්නා ඉරිදා 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 අඩුම නේද වැඩිම නරඹන්නන්ට සංඛ්‍යාවක් පැමිණි දවස
අපි ඒක සොයාගත්තේ කොහොමද? මේ සංඛ්‍යා තුනේ දහස ස්ථානයේ දිහා බලලා නේද? දහස ස්ථානයේ දිහා බලලා තමයි අපි ඒක සොයාගත්තේ. මේ බලන්න ඉරිදා 1000 ගානක්නේ නේද? සෙනසුරාදා 3000 ගානක්. මෙතන ඒ වගේ නකරම් කරගන්න ඕනේද? ආව දහස ස්ථානයේ රවුම් කරගත්තත් කමක් නෑ පාට පැන්සල තියෙන්නේ නේද? දහස ස්ථානයේ දිහා බැලුවහම අපිට ඒක පේනවා. නේද? ලේසියෙන් අපිට අඳුර ගන්න පුළුවන්. ඒක තමයි ක්‍රමය. ඔව්. එහෙනම් දැන් ඕන්න අපිට මේක පුළුවන්. මේ සංඛ්‍යා තුන කුඩා සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාවට අනුපිළිවෙලින් ලියන්න කියලා කිව්වොත් දැන් අපේ මාතෘකාවේක විශාල සංඛ්‍යාව දක්වා සංඛ්‍යා පටිපාටිගත කරන. ඒ කියන්නේ අනුපිළිවෙලින් තියෙනවා. අපි අනුපිළිවෙලින් තියමු. කවුරුද එතකොට එන්නේ? කුඩාම අඩුවෙන්ම ආපු දවස 1965. රයිට්. මෙතන කොමාවක් එනවා. ඊටකට පැමිණි දවස 1918. 18. ඔව් 3000. 3026. 3000. उत्तर मोन विधियाद आरोहण पिलीवलट ओह अभी कुडा संख्यावे सित विशाल संख्याव दक्वा संख्या पटिपाटिगत किरीमट कियना आरोहण पिलीवलट नेद आरोहण पिलीवलट हद अभी एक तव इसराट इगन गानी मुए वाचने और दैनट मट किया नूमनावने උදා සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාවට අනුපිළිවෙල නේද? එහෙම තමයි කියලා තියෙන්නේ. හරි. එහෙනම් මෙන්න මම තව සංඛ්‍යා තුනක් දෙන්නම්. ඒ තුනත් ඔයාලා ලියා ගන්න. මේ තුනත් ලියා ගන්න. මේ සංඛ්‍යා තුනක් බලන්නකෝ මේ සංඛ්‍යා තුන මොකක් හරි වෙනසක් පේනවද දහස ස්ථානයේ දිහා බැලුවාම වෙනසක් පේනවද මොකක්ද වෙනස දහස ස්ථානයේ තමයි තියෙන්නේ මෙතනත් පහ මෙතන ඔක්කොම පහස ස්ථානයේ දිහා බලලා අපි අර කලින් කරා වගේ දහස ස්ථානයේ දිහා බලලා අපිට බෑ හොයන්න නේද උදා සංඛ්‍යාව හොයාගන්නත් බෑ විශාල සංඛ්‍යාව හොයාගන්නත් බෑ දහස ස්ථානයේ දිහා බලන්න. එහෙනම් අපිට ඊළඟට යන්න වෙනවා කී ස්ථානයේද? සිය
යස්ථානයේ දිහා බලන්න. යස්ථානයේද? හොඳයි සියස්ථාන රවුම් කරගෙන යමුද? මෙතන 6, මෙතන 9, මෙතන 2. ආ දැන් පුළුවන් නේ කුඩා සංඛ්‍යාව සොයා ගන්න නේද පුතේ? ඔව් කීයද කුඩා සංඛ්‍යාව? 2 තියෙන. ආව් බලන්න එක 5275. ඔන්න දැන් අපර ලියන්න පුළුවන්. 5275 කුඩා සංඛ්‍යාවනේ. ඊළඟට කුඩා එක මැදට තියෙන එක 5006. මොන සංඛ්‍යාව? ඔව් 5006. ආයි විශාලම සංඛ්‍යාව විශාල සංඛ්‍යාව කීයද? 5000 ස්ථානය මොකද්ද කුඩා සංඛ්‍යාව හොයාගන්න 10 ස්ථානය හොඳයි 10 ස්ථාන රවුම් කරමු නේ 10 ස්ථානය ඔව් කුඩ මෙතන බිඳුව 7 ආ දැන් ඔයාලා ලියන්න බලන්න ආරෝහණ පිළිවෙලට ඒ කියන්නේ විශාල කුඩා සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාව දක්වා රයිට් ඒකට හරි දෙනවා කවුද ඉවර පෙන්වන්න පුළුවන් කාර්ද පොත හරි සර් හරි සර් අවිරුට සර් කුචිලට පුළුවන් සර් ආ සජනකට පුළුවන් ආ සිපුලි පෙන්වන්න ආ හොඳයි ඖෂධි හොඳයි මම බලන්නේ වැඩි නෑ කුචිලට පෙන්වන්න පුළුවන් ආ කුචිලටත් පෙන්වන්න පුළුවන් සතුටුකේ පොඩක් ඉන්න අපි ඔක්කොගෙන් බලන්න අමාරුයි හොඳයි ඊළඟ වතාවට බලන්න
එතකොට බලමු මේ කවින්ගේ ඔව් මේක ඔයාලගේ හරි කියලා බලමු සර් ජනකගේ හරිද මේ හරිද ආ මෙතන කුඩා සංඛ්‍යාව 4602 4602 නේද पोड़ी अभ्यास गोडा दिन अभ्यास विना देखे උදා සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාව දක්වා කොමාව දාන්න ඕනමයි සර් කුඩා සංඛ්‍යාවේ ඉඳන් විශාල සංඛ්‍යාවටද හදන්න ඕන විශාල සංඛ්‍යාව වෙනකම් ඉතින් සර් පළවෙනි එක දීලා තින්නේ කුඩා සංඛ්‍යාව විනා විශාල සංඛ්‍යාවට වෙනකම්මනේ ඔව් සමහර විට වෙන්නේ නැති सर कल्ला इवराय इवराय पोत पेन्ना देनर सागर अन्ना आ साविरु बालम औषधि औषधि बाढ़ औषधि ुक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 ु
සානිජ්‍ය කේ බලමු සානිජ්‍ය හරි සානිජ්‍ය පෙන්නන්න තවලාම් කරන්න පුතා
නෑ වගේ සනිජගේ පූර්ණියෝ පූර්ණිගේ හරි පූර්ණි බලමු සර් සිතුලිගේ නෑ වාසුදගේ සර් කවිෂගේ හොඳයි නවින්දු බලමු නවින්දුගේ බැලුවනේ අපි කලින් සැරේ හරි අපි අනිත් අය ඊළඟවත් අය බලමු ඕෂදගේ හේයි මෙද්දේ හොඳයි පුතේ අපි ඊළඟවත් අය බලමු ඊළඟවත් අය බලමු හොඳේ හරි එහෙනම් මේකේ ෆොටෝ එකක් මට එවන්න ඕන හොඳද ෆොටෝ එකක් එවන්න ඕන මේ වැඩේ මම ලියන්නේ නැහැ මම බෝඩ් එකේ ලියන්නේ නැහැ ඔයාලා ෆොටෝ එකක් එවන්න හොඳේ මම එතකොට හරි වැරදි දාලා එවන්නම් තරුවකුත් දාලා එවන්නම් හොඳද එහෙනම් අපි ඊළඟ මාතෘකාව ඔව් ඊළඟ මාතෘකාවට යමු දැන් ඉලක්කම් 3යිනේ දැන් මෙච්චර වෙලා තිබුණේ අපි පුතේ ඉතකට කරන්නේ ඉලක්කම් 4ක් සෝරි දැන් සංඛ්‍යා 3යිනේ තිබුණේ ඉලක්කම් නෙවෙයි සංඛ්‍යා 3යිනේ තිබුණේ දැන් අපි සංඛ්‍යා 3 නෙවෙයි සංඛ්‍යා 4ක් ගන්න 4ක් අරගෙන අපි විශාල සංඛ්‍යාවෙන් ඉඳන් කුඩා සංඛ්‍යාවට හදමු නේද අපි දැන් කලින් ආරෝහණ ක්‍රමය කරානේ දැන් අපි ඊළඟට අවරෝහණ ක්‍රමය ඒ කියන්නේ විශාල එකේ ඉඳන් අඩු වෙන නේද එන්න එන්න අඩු වෙන අවරෝහණ නේද හරි එහෙනම් මාතෘකාව ලියමු ඉලක්කම් සෝරි සංඛ්‍යා හතරක් පටිපාටිගත කර සංඛ්‍යා හතර ඊට කලින් අපි මේ ආරෝහණ අවරෝහණ එක ඉගෙනගෙන ඉමුකෝ නේද ආරෝහණ ආරෝහණ පටිපාටි කියන්නේ මොකද්ද පුතේ ආරෝහණ පටිපාටි ශාලකේ ඉඳන් අඩුවකට ශාලකේ ඉඳන් කුඩා ශාලකේ සිට කුඩා එක දක්වා ඔව් හරියට ලියන්න ඕන අපි ශාලකේ ඉඳන් කුඩා එක දක්වා කුඩාම සංඛ්‍යාවේ සිට විශාලම සංඛ්‍යාව දක්වා අන්න හරි ඔව් අපි හරියට ලියාගනිමු මේක හොඳේ මෙන්න සර් ලියන එක ලියන්න ඕන කුඩාම සංඛ්‍යාවේ කුඩාම සංඛ්‍යාවේ සිට විශාලම සංඛ්‍යාව දක්වා සංඛ්‍යා පෙළගැස්වීම සංඛ්‍යා පෙළ ගැස්වීම. right එක පොදු කරගනිමු අපි. දැන් ලියා ගන්න ඕනේද? ආ මේක ඉතාල වැදගත්. නේද? ඒක නිසා අපි පාට පැන්සලකින් හෝ පාට පෑනකින් පොදු කරගන්න. ආරෝහණ පටිපාටිය. ඉතාම සංඛ්‍යාවේ සිට විශාලම සංඛ්‍යාව ලස්සන අපුරේ ලියා ගන්න හොඳේ
දැන් අපි කලින් කළේ ඒක තමයි නේද? කලින් අපි කළේ ඒක තමයි. කුඩා සංඛ්‍යාවෙන් සිට විශාල සංඛ්‍යාවට පෙළ ගැස්සුවා. මේකේ අනිත් පැත්ත. ඔව් ඒකට අපි මොකද්ද කියන්නේ? අවරෝහණ පටිපාටි. අවරෝහණ. ඔව් අවරෝහණ පටිපාටි. ආ මොකද්ද පුතේ අවරෝහණ පටිපාටි කියන්නේ? ඒකත් අපි ලියාගනිමු. විශාල සංඛ්‍යාවේ සිට කුඩා සංඛ්‍යාවට පටිපාටිගත කිරීම. ඔව් විශාල සංඛ්‍යාවේ සිට කුඩාම කුඩාම සංඛ්‍යාව කුඩාම විශාලම ඔව් විශාල සංඛ්‍යාවේ සිට ඔය මෙතන මයනක් වෙනවා විශාලම සංඛ්‍යාවේ සිට කුඩාම සංඛ්‍යාව කුඩාම සංඛ්‍යාවට පෙළ ගැස්වීම පෙළ ගැස්වීම ඒකක් කොට කරගන්න මේක හොයන ලේසි ක්‍රමයක් තියෙනවා නේද ඇඟිලි ගණන් කරලා පුළුවන් මේ බලන්න ආරෝහණ ඇඟිලි හතරයිනේ නැවෙන්නේ ඇඟිලි හතරයි නැවෙන්නේ අවරෝහණ ගණන් කරන්න පුතේ ආවරෝහණ ඇඟිලි පහක් නැවෙනවා ඇඟිලි පහක් නැවෙනවා එතකොට ඇඟිලි පහක් ඔව් පහක් නැවෙනවා නම් මුලට එන්නේ විශාල දැන් හතරට වඩා පහ විශාලයිනේ නේද? අවරෝහණ ඔන්න බලන්න නැවත ආරෝහණ ඇඟිලි හතරයි නැවෙන්නේ. ඔව් එතකොට කුඩාම කුඩාම කියලා එන්නේ. කුඩාම සංඛ්‍යාවේ සිට විශාලම දෙක. නේද? මේක පටලැවෙන ඔයාලට මම දන්නවා. අවරෝහණ කියනකොට ආවරෝහණ ඇඟිලි පහක් නැවෙනකොට එතනදී කියන්න පටන් ගන්න එතෙන්දී විශාලම කියලා. නේද ඇඟිලි පහක් නැවෙනකොට විශාලම කියලා පටන් ගන්න. ඇඟිලි හතරක් නැවෙනකොට කුඩාම කියලා පටන් ගන්න. නේද? එතකොට ඔයාලට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් තව මේ වචනවල තේරුම ඉගෙන ගත්තාම අපිට මතක තියාගන්න පුළුවන්. අව කියන්නේ පුතේ අඩු වෙනවා කියන්නේ. අව කියන්නේ අඩු වෙනවා. නේද? අවම නේද? එන්නෙන් අඩු වෙනවා. එන්නෙන් අඩු වෙනවා නම් විශාලකෙන් පටන් ගන්නද නේද විශාලකෙන් පටන් අරගෙන කුඩා එකට ආව ආ කියනකොට කට ඇරෙනවනේ නේද ආ එතකොට ආ කියනකොට කුඩා එකේ සිට විශාලකට කුඩා එකේ සිට විශාල හරි හොඳයි එහෙනම් මෙන්න මම ඉලක්කම් හතරේ සංඛ්‍යා හතරක් දෙන්නම් හොඳද? right ඉලක්කම් හතරේ සංඛ්‍යා හතරක්. එතකොට ඔන්න ඔයාලා පෙළ ගස්වන්න ඕන විශාල සංඛ්‍යාවේ සිට කුඩා. ඒ කියන්නේ ආරෝහණ පිළිවෙලට. ආරෝහණ නෙවෙයි අවරෝහණ පිළිවෙලට. හරිනේ? මෙනි ලක්කම් මේ සංඛ්‍යා හතර ලියා ගන්න කොටු හතරක් ඇතුලේ
මෙන්න සංඛ්‍යා 4 මේක ඔයාලා ලියන්න ඕන අවරෝහණ පිළිවෙලට අවරෝහණ පටිපාටියට ලියන්න लेसी नहीं तो दाहसास्ताने दिया बेलू हम सोया था कदर सर डंकराने दीन ने ओ आवरोहन पार्टी पार्टी थे आवरोहन पार्टी पार्टी तो उन्हें मेकर फेलगास्वान मेकर लेसी नहीं तो पुता दाहसास्ताने दिया बाला नुकु दाहसास्तान दिया बाला लापिटा होया गया ना लेसी ओ मेतन है पाहा मेतन है हाय मेतन है हाथर मेतन है हाथ අවරෝහණ නම් ආවරෝහණ ඇඟිලි පහක් නැවෙනවා එතකොට විශාලයක මුලට ලියන්න ඕන ඔකෝ විශාලයක ආ අර දෙන්නේ 7556 ආ ඊළඟට මේ තියෙන්නේ 6125 ආ මෙන්න තියෙන ඊළඟ එක 5712 इलाकाम में संख्या हादर है फोटो ऐड करना पुलु आप सुनते थे माँग ऐंदी ना फोटो सर එතකොට මේක හදන්න ඕන විශාල කේසිට කුඩා එක දක්වාද නැ ඔව් මේකත් අවරෝහණ පිළිවෙල තමයි සියය ස්ථාන දෙස බලන්න වෙනවා මොකද දහස ස්ථාන සමානයි නේද මෙතන 1 මෙතන 7 මෙතන 2 මෙතන 6 එහෙනම් විශාලම සංඛ්‍යාව 7 තිබෙන එක නේ හත්දහස් හත්සිය ගණන් විශාලම එහෙනම් ඒක තමයි මුලට ලියන්න වෙන්නේ 7757 නේද ඊළඟට 6 තියෙන සංඛ්‍යාව ලියන්න වෙන්නේ නේ ඊළඟට 2 තියෙන සංඛ්‍යාව ඊළඟට කුඩාම එක 1 තියෙන එක සියස්ථාන පැහැදිලිනේ නේද පුතේ දැන් ලේසියෙන් මේව හොයන්න හරි ස්ථානීය අගේ දිහා බැලුවහම අපට මේවා හරි පහසුවෙන් නේද අපට පෙළගස්වන්න පුළුවන් අවරෝහණ ක්‍රමය සහ ආරෝහණ ක්‍රමය දැන් වන වර්ධින විදියක් නෑ මේ පාඩමෙන් පස්සේ හොඳද හොඳයි එහෙනම් අපේ ගණිතේ පාඩම අපි මෙතනින් අවසන් කරනවා මේකෙත් ඔයාලා මට ෆොටෝ එකක් එවන්න මේකේ සහ මම ඔයාලට ටියුට් එකක් හදලා තියෙනවා මේ පාඩමට ටියුට් එකක් තියෙනවා මේ ඒක මම දැන් දානවා හොඳද ඒක ලස්සනට පොතක් විදියට හදාගන්න හොඳේ පුතේ හරි ඒක